අදටත් මේ දැන් ඔබ ගිහිල්ලා සජිත් ප්‍රේමදාස ඇමතුමාගේ අමාත්‍යංශයට ගියා නම් දැනටත් අර කිව්වා වගේ නිලධාරීන් වැඩ. ඇත්තටම අපි අහලා තිනවා රාජ්‍ය සේවය කියන එක හරි කම්මැලි සේවයක් විදිහට තමයි පසුගිය අවුරුදු අපි දන්න කාලේ ඉඳන් රාජ්‍ය සේවය කියපු ගමන් ගොඩක් අය උත්සාහ ගන්නෙත් රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න නිකන් අයිස් ගහන්න කිය. ඒ වචනේ හරි වචනේ පරිසමාප්තියෙම කියනවා නම් අයිස් ගහන්න නිකන් ඉන්න. ඒ මතය වෙනස් කරමින් අද වෙනකොට නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැය 24ම එක දිගට සේවයේ යෙදෙන පිරිසක් බවට පත් කරේ සජිත් ප්‍රේමදාස ඇමතුමා. මෑතකදී මේ ඊයේ මං හිතන්නේ 173 වෙනි උදාගම්මානය එතුමා විවුර්ත කරා. අවුරුදු දැන් හතරක් වෙනවා. තව අපිට අවුරුදු මේ ආණ්ඩු ඉවර වෙන්න තියෙන අවුරුදු එකහමාරකට වඩා අඩු කාලයක්. මේ කාලය ඇතුළතදී කවුරුත් හිතාගන්නවත් කාටවත් හිතාගන්නවත් බැරි තරම් සේවයක් එතුමා කරලා තියෙනවා. එක දවසක් ඔය ඩීවී චානක මන්ත්‍රීතුමත් එක්ක මට එක්තරා නාලිකාවක විවාදයක් තිබ්බා. ඒ අවස්ථාවේ මම එක වචනයක් කිව්වේ ඔබතුමා හෝ මම අපි දෙදෙනාවත් අඩුම ගානේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මයිලකට සම කරන්න බෑ. ඒකේ මම ඒකේ තේරුම තමයි අපිට තව අවුරුදු ගණනාවක් ගිහිල්ලවත් මෙතුමා මේ අවුරුදු 4 ඇතුළතදී කරපු සේවය මේ රටේ ජනතාවට වෙනුවෙන් කරපු දේ අපිට කරන්න බෑ, අපිට හිතන්නවත් බෑ. ඉතින් මෙච්චර වැඩ කරන මේ තරම් පරිණත නායකයෙක්ට ඇඟිල්ල දික් කරන්න ඔබතුමා තාම පොඩි වැඩි කියලා මම මීට මාස කීපයකට කලින් තිබ්බ රූපවාහිනී වැඩසටහනකදී එතුමාට කිව්වා. එතුමා එතනදීත් ඉතාමත් බරපතල චෝදනා කරා සජිත් ප්‍රේමදාස මැතිතුමාට. අපිට කියන්න තියෙන්නේ අපි එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට මුළු රටේම ජනතාව විශාල බලාපොරොත්තුවකින් මේ කවදා හරි දවසක මේ රටේ ඉහළම තැනට සජිත් ප්‍රේමදාස මැතිතුමා එයි කියන බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා මුළු රටක්ම. ඒක අනාගතයේ නුදුරු අනාගතයේ වෙන්න පුළුවන්, ඈත අනාගතයේ වෙන්න පුළුවන්, කවදා හරි දවසක ඒක වෙනවාමයි. ඉතින් ඒ තරම් රටේ අනාගතය බාර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න මුළු රටක්ම රටේ අනාගතය බාර ගන්න බලාපොරොත්තුවෙන් බාර දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට දැන් ඉඳන්ම මේ මඩ ගහන්න බලාපොරොත්තු වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පොහොට්ටුවේ කණ්ඩායම. ඔවුන් දන්නවා මේ මුළු ආණ්ඩුවෙම ඔවුන්ට මේ අනික් පැත්තට අභියෝගයකට ඉන්නේ මෙතුමා පමණයි කියලා.